Signature Makemai. Queen 14 for unforgettable memories through the power of music. ස්ට්‍රයික් කරන එක අන්තිම වැරදි වැඩා. මුළු රටම ජීවත් වෙන්නේ පාස්පෝර්ට් එකක් තියෙන මනුස්සෙක් හින්දා තමයි. ඒ වුණාට ඒ කට්ටිය කරන්නේ බලන්නක අපි කොච්චර දුර ඉඳන් දෙන්නේ කියලා. හරි කැතයි ඒ වැඩ. අද හෙට නෑ. එහෙමද? න්ියුස් බලලා එන්නලු. ආ. කවුරුකටද? කවුරුටම වැඩ නැද්ද? රට ඇරලා යන්න යන මිනිස්සුන්ට පාස්පෝර්ට් එක හදලා දෙන්නේ. අන්න. රට එපා වෙලා යන්න යන මිනිස්සු. ඒ කවුරු කතා කරන්නේ? කතා කරන්නේ. මුන්ට හෙන ගහන්න ඕන මාත්‍යෝ බලන්න කරන අසාධාරණ වැඩ. ඔව්. ඈත ඉඳලා ඇවිල්ලා ඉන්නේ. දැන් පුතා හෙට රට යන්න ඉන්නේ. ඉතින් කොහොමද පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද බලන්න. ගිහින් දිනක් ඇවිල්ලා ඉන්නවද? අම්පාර හැම තැනින්ම ඇවිල්ලා ඉන්නේ ලංකාවේ. අද ඔක්කොම නම නිවාඩුද? ඒක තමයි අද දැන් මේගොල්ලෝ කියන්නේ අද හෙටයි දවල් දෙකෙම නිවාඩු කියලා. හ්ම්. ඉතින් අපි බලන්න මොකද කරන්නේ කියලා අපි වේදම් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඈ එක්කෝ ඒගොල්ලෝ පලි ගන්න ඕන අපේ මේ මිනිසුන්ගෙන් නෙමෙයි. පලි ගන්න ඕන ලොකු මිනිස්සුන්ගේ අදාළ මිනිස්සුන්ගේ පලි ගන්න ඕන. අපේ පලි අරන් ඈත ඉඳන් ඇවිල්ලා ඉන්න. අපි පුත්තලමේ. එහෙමද? දැන් මොකද මේකලු කියන්නේ? එයාලා කියනවා අද හැටයි නිවාඩු කියලා. දැන් මිනිස්සු අද හැට යවන්න ඕන අදුවගේ මේ પાස්පෝර්ට් එක ඉතාලියට. අද යවන්න හම්බෙන්නේ නැහැ ඔයාලට. ඔක්කොම අසරණ වෙලා ඉන්නේ මේ බැස්සේ දෙමිනා ඉන්නේ. ඔව්. 70 දීලා වීදත් කළා. මොකද? අපිට ඉතලා ඇවිල්ලා 60 දාහක් දීලා ඇවිල්ලා වෑන් එකට. කැම්බි කාමරේ තිය 80 ලක්ෂයක් ඉතන මිනිස්සුගේ වීදත් දංගල නැත්ත දැනුවත් කරන්න එපා ඈ මේ ඉවරයිනේ මිනිස්සු මිනිස්සු ගාව නෑ නිවාඩු හින්දා මේ නිවාඩු කියලා කියනද මේකෝ මේ වල කියනවා දැන් කිව්වා දැන් ඉතින් හරි වැඩනේ නේ නංග බෙට්ටි බෙට්ටි කියලා වරෙන්ද වාරන් සර් පාස්පෝර්ට් රිනියු කරනதுக்கு ආවඳනංග ඉවංග මුදලේ අරවිக்கல்ல இப்ப இவடத்துக்கு வந்தாங்க லைன்ல ஒரு 1000 பேர் கிட்ட நின்னு அதுக்கு பிரதான் சொன்னாங்க இப்படி இன்னைக்கு மிஸ்டேக் ಅಂತ சொல்லி රෑ 12ට මිනිසුන්ට නිවුස් දාලා කිව්වට අපි දන්නේ නැහනේ අපි මේ කලින් නිදා ගන්නවා රෑ 12යි මැදිරිගිරි ඉඳලා බස් එකේ එන්න. ඔව්. නේද? අපි කලින් නිදා ගන්නවා රෑ 12 අමාරු බස් එකේ එන්නේ. ඇවිල්ලා මෙතෙන්ට ආපුවාම අපේ වැඩ වෙන්නේ නැහැ. දැන් මම විදේශයෙන් මම බදලා ඉන්නේ. යාට දැන් වීසා ගහන්න විදියක් නැහැ. එතකොට දැන් ඒවා වීසා නැතුව ඉන්නේ යා. එතකොට දැන් අපිට එන්න කිව්වා හෙට එන්න කිව්වා අනිත් දැන් කිව්වා. එද්දත් දැන් ගිය සතියෙත් ආවා. අර කොලෙත් ඕන මේ කොලෙත් ඕන කියනවා හරියටම. නීතියට වැඩ කරන්න ගියාම දැන් ඒවා ඔක්කොම හදාගෙන අපි එනකොට ආයෙත් නැහැ. ඉතින් අපිට කොච්චර කියදන්ද බලන්නකො අපි මැද්‍රි කිරි ඉඳලා මෙහෙට එනවා කියන්නේ. දැන් අද මේකෝ ස්ට්‍රයික්ද? නෑ ඉතින් අපි දන්නේ නැතුව ස්ට්‍රයික් නෙමෙයි. වෙන ගහන වැඩනේ. වෙන ගහනම වැඩ තමයි මේවා. අපේම සල්ලි අපින්දුම කැලව ගන්නවා. එතරම්. ඔව් මොකද උනේ? කොහෙද දාවේ? කොටෙන්. හා? කොටෙන්. දැන් මේකෝ මොකද කියන්නේ? අද ස්ට්‍රයික් ලෝ කොහොමද? නෑ. දෙන්නේ. දෙන්නේ සල්ලි. වාලා කියලා කියන්නේ. කොහෙද දාවේ? මන්නම් මේ ළඟ මුල්ලේ ඉර ඇඳලා ආවේ. නේද? මොකද මේකෝ කියන්නේ? මේගොල්ලෝ ඉතින් කියන අර ස්ට්‍රයික් එකට මේගොල්ලෝ සම්බන්ධ නිසා බදා දෙන්න කියලා අපෝ. අපි නම් ළඟ මේ ගොඩාක් දුර ඉඳලා ආපයි නේද මම ආවේ මේ ළමයාගේ වැඩකට. ළමයා પાස්පෝර්ට් එක දැන් දෙන්න ඕනි බදා දෙන්න කලින්. ඉස්කෝලේ වැඩකට. දැන් අද කරගන්න විදිහක් නැහැ ඉතින්. මේ යනවා ඉතින් මේ ඇත්තටම හින ගන්න වැඩ තමයි කියන්න තියෙන්නේ. කොයිද ආවේ? අපි හලාවතෙන් දැන් ආවේ. ඔව්. අද ස්ට්‍රයික් කියලා කියනවා. ඔව්. වැඩේ කරගන්න ටිකක් අමාරු වෙයි. අතුඩි යන්න දෙන්නේ නැහැ. යන්න. දෙන්න. නම් මේ හරි පාඩුවන්නේ පාඩුවක් තමයි මොනවා කරන්නේ කොයිද ඳාවේ වැඩේ කරන්නේ නැද්ද මොකද කොයිද ඳාවේ කොළොන්නරු ඉඳලා ආයේ හා මේගොල්ලෝ මොකද කියන්නේ බහලා ස්ට්‍රයික්ද මොකද ස්ට්‍රයික් 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 දනුන් දී මොකුත් නැහැ මොකක් කරන්නේ විසින් දනුන් දී මන්නේ හරි අසාධාරණයිනේ අසාධාරණයි කියන්නේ පට්ට දුකයි කොහොමවා කරි මේගොල්ලන්ට විකල්පයක් කරන්න ඕනේ නැත්නම් අපිට විකල්පයක් කරන්න ඕනේ. ඔක දැන් ඊළඟ දවසේ එවෙන්න මොකක් හරි يعني ඇවිල්ලා කලින් හරි ගන්න මොකක් හරි arrangement එකක් තියපන්. වෙන ගහන වැඩ. වෙන ගහනවා නෙන්න. අපිට දැන් කොහොමද එන වෙදලා තියෙන්නේ? තවත් දෙන්න දෙන්න. Thank you.
අපි මාතර අයිය අද මොකද කියන මේගොලු මුන් දෙන්න ෑන වාහලන දවත් දෙක මේගොලු කියනදෙන් කිවද මේගොලු අද නෑ දැක් ව දවත් දෙකින් එන්නේකවා බදා දෙන්නේ කිව්වේ නේද අසාධාරණයි නමුට ගාලා එලවන්න ඕන ඔව් ටීවී එකේ හැටි දාන්න ඕන ටීවී එකේ දැම්මට කිව්වේ නැහැ මේව වහනවා කියලා මේ ID ඔෆිස් වහලා කිව්වා පාස්පෝර්ට් ඔෆිස් එහෙම වහනවා කියලා කිව්වේ නැහනේ ඒක නෙමෙයි මෙච්චර මේ ධනකා කාවේ අද දැන් යාපනයේ ඉඳලා ආවිල තියෙනවා කුරුණෑගල ඉඳලා ආවිල තියෙනවා ඔච්චර කොයි කොයි ඔච්චර අපරාධයක් බලන්නකෝ මේක මේ අල්ලන්නකෝ බලන්න පුතේ මේ කොච්චර මේ දැන් ඉඳලා ගියා මිනිස්සු වැස්සට දෙමි දෙමි ඉන්නවා හරිම පරාදයක් නේ කීයක් වියදම් කරගෙනද ආවේ අද ඔක්කොම ඉවරයි ඔව් රුපියල් දැන් අපි මාතර ඉඳන් ඇවිල්ලා තියෙන්නේ මට තියෙන එන්නම රුපියල් 2000ක් විතර යනවනේ 5000ක් විතර යන අත කාලේ මනුස්සුන්ට ඇත්තටම අපරාදයක් කවුරුත් දෙන්නේ නැහැනේ නේද අපි හම්බ කරගත්තොත් අපි කොහරි මේ පොඩි රටකට යන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ ඒකත් නැහැනේ මූ අහලානේ මේක බලන්නකෝ දැන් ඉතින් අද යන ආයෙ එන්න ඕන බාධාද රුපියල් 10000ක් විතර යනවා වියදම මූ රජයෙන් අපිට දෙන්නේ නැහැ දැන් මූ පටිත් අරගෙන මේ පටිත් අරගෙන ඔයාලගේ අවස්ථාවට ස්ට්‍රයික් කරනවා රටේ මහ ජනතාව තමයි තැවෙන්නේ කින් තැලෙනවනේ අනිවාර්යෙන් අපිත් මේ මොකක් හරි රටකට යන්න ට්‍රයි කරන්නේ රස්සාවක් නැති ගමන මෙයාල මේ කරන වැඩින් පේනවනේ වෙනදි අද සඳු දෙයිට හරි දවස් දෙකකින් එන්න කිව්වේ ඔව් නොටිස් එකක් දාලා දිනවා නොටිස් එකක් දාලා දිනවා නොටිස් මොකුත් නැහැ දැන් කිව්වා මේක දැන් කිව්වේ කිව්වට වැඩක් නැහැ ඒ බලන්න මොකද ඒත් ඇවිල්ලා බල ගෙදර ඉඳලා එනකොට ටීවී එකේ මේ මොනාරි ප්‍රවෘත්තියක් තියෙනවනම් බලලා එන්න කිව්වා. අනිවාර්යෙන් එන්න කියලා කිව්වේ නෑ. බදාදා ටුවර් නැතුව තමයි කතාවක් තියෙන්නේ. මාර වැඩක්. බලන්න යාල්පණ මේ ජස්නාකේ ඉඳලා බඩගලපේ ඉඳලා දැන් ආච්චිගේ ආච්චි කෙනෙක් ආවා. බස් එකට සල්ලි නෑ. එයා කොම කොමාරි පොලියට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ ආච්චිට සල්ලි දුන්නේ දැන් එකතු කරලා දැන් සල්ලි දුන්නා. මෙතන ඒගොල්ලන් ඉඟා කණ්ඩ එන්නේ නැහනේ. මේකට මොනාරි විසඳුමක් වෙන්න බෑ. හරි අසාධාරණයිනේ. හරි අසාධාරණ කියන්නේ වැඩි. මේක කුණවලපුවක් මෙතන කියන්න බෑ අපිට එන්නේ නැහැ වචන. ගහන වැඩ මේ. ඔව්. අවු මේ ළමයි මේ ජස්නා ඉඳලා ඇවිල්ලා තියෙනවා මඩගලපුව අනුරාධපුර ඒගොල්ලන් කොහමද මේ බස් එකට කියන්නේ දැන් යාපනය ඉඳලා ආපු කට්ටිය මේ කණ්ඩ බොණ්ඩ නැතුව මේ රූම් එකේ කොහමද ඉන්නේ ඒගොල්ලන් කවුද සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන් දෙනවද? එලක්න මාත්‍ය මේව කතා කරලා පඩිත් ගන්නවා මේ ස්ට්‍රයික් උත් කරනවා නේ මොනා කරන්නද තැන්කියු මේක විතරක් නෙමෙයි තව දවල් වෙනකොට බස් එකත් ස්ට්‍රයික් කරනවා එහෙම පොඩි ආරංචියක් තියෙනවා දැන් මෙතන ඉන්නේ අමුදාවේ මාතුලුන්ට ඒගොල්ලන්ට වැරදි කියලා ඒගොල්ලන්ගේ රාජකාරිය ඒගොල්ලන් කරන්නේ මේ මාතුල අපිට උදව් කරනවා ආවුදියා වැරදෙන කල පඩි කරගන්න බෑ ටිකට් විතරයි ආය ගිල්ලා එන්න අද්දක් විතර යනවා ඉතින් කාලා බීලා යනකොට අපරාධ නේද අපරාධි ආයි පාරක් එන්න වෙනවා නේද ආයි පාරක් එන්න වෙනවා කොහෙද දාවේ වෙන්නප්පු එහෙමද දැන් අද වැඩේ කරගන්න එන්නේ නැහැ නේ වෙන්නේ මේ මේගොල්ලෝ මොකද කියන්නේ බදාදා වැඩ කරන්නේ යාළුවා නේද ඔව් නන්නතරයි නේ වැඩක් නැහැ කියලා මම
කොළඹ අන්ඩේ සවිසකට ආවේ අපිට යන්න අනිත් යන්න තියෙන අන්ඩේ සවිසකට ආවට උදේම පාන්දරමාව තවම කිසිම වැඩක් කරෙන්නේ අද වහල කියලා කියනවා ඉතින් මට මොනා වෙයිද දන්නේ නැහැ ඒට වීසා එකකටත් දාන්න තියෙනවට වැඩේ කරගන්නෙන්නේ නැහැ ඒක තමයි මම ප්‍රශ්නයක් කියලා මම ඉඳලා බලනවා පොඩ්ඩක් මේකලා වැඩේ වෙයිද කියන ඒ තාම මෙතන කිව්වා කට්ටිය නිලධාරීලා කිව්වා මෙතන බාධා වහල කියලා අද ඒටයි නිවුස් එක බලලා ඉන්නේ කිව්වා මේ හරි අසාධාරණයි මෙහෙම මොනා කරන්නද ඉතින් මේ දේව ආණ්ඩුවේ කියන දේවල්ට කොහොම අපි කියන දේවල් කාගෙන යන්නයි තියෙන්නේ මඩ වර්ධන ඉවරන්නේ නැහැ නේ ඒගොල්ලෝ ආ ඒගොල්ලෝ වඩිත් ගන්නවා මෙතන ඉදර වල නිවාඩු ගන්න ඉතින් මොනා කරන්නද අපි අපි මේ කරත්තම අපිට කීයක් හරි හම්බෙන්නේ අපි යන්නේ අපිත් මේ ධනපතිය නෙමෙයිනේ අපිට එදා එදා හම්බ කරලා ගන්න මිනිස්සු ඕකේ සර් රයිට් මං ආවේ ආරච්චි කට්ටු විඳ. හා. දැන් අද මොකද කියන්නේ මේගොල්ලෝ? මේගොල්ලෝ කියනවා ඉතින් වහලා තවත් දෙකෙන් වහලා ඉන්න එපා කියලා. බස් එකට කීයක්ද? පාන්දර 3 ඉඳන් එන්නේ. උදේ කඩේකට ගින් කන්න බෑනේ 1000 පයින්නවා. දැන් ඉතින් යනවා ඉතින් රත්තිවත් විලා යනවා මොනා කරන්නද? ඒකයි. අපි සාදරයිනේ. ඔව් ඉතින් මොනා කරන්නද නේද? අපි දන්නේ නෑනේ කිව්වේ නෑ නිවුස් වලට මෙව වහනවා කියලා කිව්වේ නෑ. ඔව්. කිව්වේ සම්ෘත්ති සම්පතිය කියලා විතරයි කිව්වේ. ඔව්. දැන් මේ මේගොල්ලෝ දැනුම් දීමක් කරාද? අපි කි නෑ නෑ නිවුස් වලට පෙන්නුවේ නෑ මේවා වහනවා කියලා පෙන්නුවේ නෑ කිව්වා නම් අපි ඉතින් එන්නේ නෑ. ඔව්. හරි අසාධාරණයි නේ. ඔව් ඉතින් මොනා කරන්නද? ජාපනේ. දැන් මේ හොයන්න කොයි රටද යන්නේ? සිංගලෙන් බෑ සිංගලෙන් බෑ සිංගලෙන් බෑ. ආ. හොයන්නද අපි? හරි මං අර මං අර. பாஸ்போர்ட் எடுக்க வந்து நாங்க மட்ட கிளப்ல இருந்து வந்தது ரெண்டு நாள் ஆயிடுச்சு நாங்க ரூம்ல இருந்து வந்தேன் அது முகத்து கேன்னு மேகோல வாழாத முகம் அது முகம் போய் தந்தா அப்படி மட்ட கிளப்ல இருந்து லாபம் அப்படி ஆப்புக்கோ மேக ஆப்புக்கோ மேக வாழ கிளை கேணும் அப்படி ஆப்பு ஆண்டு உனக்கு அவன்ட்ட வாடு இனே வேடி வாடு அப்படி ஏ இந்த மட்ட கிளப்ல துறையினே மாத்தியா ஏ இந்த லாப்பு ඊයක් එදා වුණාද අපිට 12000කට වැඩිය මෙද වුණා ඔව් යාපේ ආවිලා කියලා එන්න ඕනේ පොඩි උන්ට ගණ්ඩාවේ අපි ඔව් අපි මම පාලස්සනේ දා යන්න ඉන්නේ රට වැඩේ කරගන්න වෙන්නේ නැහැ මොකද වැඩේ කරන්න දෙබැනේ ඔව් අපි සාදරයි නේ මේගොල්ලෝ හැමදාම ස්ට්‍රයික් ස්ට්‍රයික් ඒක නේ දායිත් වෙනවා ආපෙ එන්න විදියක් නැහැ ඉතින් ඒයි කියලා කැම්බසේලා ලෙටරක් යවන්න ඕනේ මේගොල්ලට පාස්පෝර්ට් ගන්න වැඩ වර්ජනය කියලා කියන්නේ කිව්වද කෙස්කෙහි කිසි දෙයක් කිව්වේ නැහැ අපිට. නිසරි ආවනේ බ්ලොග් අද මුක්තන් මිසට ආවද
ඉච්චට දුර ඉදල එවිල වැඩක්නේ නැද මිනිස්සු දුක්වනින් ඕන මෙත ච්චර වෙලාව එවන ඉස්සර නිියස එක දැන් ඕන මේක වාන වකිල මරි අසාධරණයින අපි කොළඹින් ආවේ වෙන වැඩ අපිට වැඩ අස්සේ අපිට මරණයක් තියෙනවා ඒ වස්සේ ඔක්කොම දාලා උදේ ආවේ මේ වැඩක් කරන්නනේ රස්තියාදුවනේ දැන් කවද වෙනකොට වැඩේ කරගන්න තියෙනවද අද ඉවර කරන්න ඕනේ අද වීසා එක්ස්පයර් ඉතින් අද කරගන්න තේරෙන්න මේ කරගන්න බෑනේ බෑ ආයි දඩේ ගෙවන්න වෙනවා ආණ්ඩුවට වෙන මොනවද ගැ දඩේ ගෙවන්නේ අපිට කිව්වේ නෑනේ ඔව් මොනවා කියන්න අන්තිමට දඩේ ගෙවන්න කියයි ඔව් අපි තාම කළා එහෙමද මොකද වැඩේ කරගන්න අද බෑනේ වැඩේ කරගන්න බැරි වුණාද මේගොල්ලෝ මොකද කියන්නේ මෙයාලා කියන්නේ වහලා කියලා රොස්තිය දුවනේ ඒක තමයි ඔහෝ වැඩේ කරන්නේ වැඩේ කරන්නේ ඔව් කොයිදන්ද ආවේ කොයිදන්ද ආවේ අපි මම මේ බණ්ඩාරගම ඉඳලා ආවේ නමුත් මම ළඟ වුණාට ඈත ඉඳලා කට්ටිය අවිල්ලා ඉන්නවා යාපන බැටි හරි මේ ස්ට්‍රේක් එක තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ට්‍රේක් එකක් කරාට ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මිනිසුන්ට දැනුම් දෙන්න ඕනේ මේ විදියට රස්තියාදි නොවන විදියට ආණ්ඩුවක් දැනගන්න ඕනේ මේ විදියට මිනිස්සු රස්තියා දෙන්න සාධාරණ අයිතිවාසිකමක් ඉල්ලනවා නම් ඒක දෙන එක ආණ්ඩුවේ යුතුකමක් ඒ නිසා මේක වෘත්තීය සමිති වලටත් පැහැදිලි මේකක් තියන්න ඕනේ මේ මිනිසුන් රස්තියාද නොවන විදියට මේ ස්ටේක් එක කරගෙන යන්න බොහොම ස්තුතියි பத்தாயிரம் ரூபாய் லொஸ்ட் பஸ்ஸில் ஏறி வந்து 10,000 ரூபாய் காசு நஷ்டப்பட்டு போறோம் ஆறு தாரம் இந்த சல்லி ஆறு தார காசு இந்த காசு ஆறு தார அரசாங்கம் கவர்மெண்ட் தருமா இப்ப திருப்பி நாங்க வீட்டுக்கு தம்போனும் ரெண்டு நாளைக்கு இங்கே நிக்கல ரெண்டு நாளைக்கு நின்றா சாப்பாடு இங்கே ஆறு தார எங்களுக்கு அப்படி இருந்தா நாங்க என்னதுக்கு இங்கே வர வெளிநாடு போறதுக்கு வர එහෙමද දැන් මට මොකද කියන්නේ මේගොල්ලෝ එන්න කියලා තිය අනිද්දායි කියලා අය හරි ඈ අනිද්දා දුන්නු වෙටත් නිමාඩුව දත් නිමාඩුව හරි වැඩක් නේ හැමදාම ඉස්සරයි බලුවා මොන කරන්නේ මොකක් කරගෙන දාවේ මම දවස්සේ ආයෙත් යනවා මේ අපි දන්නේ මොකක්ද තිබුණේ බ්ලොක් කරන්න ඇනවුස්මන්ට් එකක් තිබුණේ නැහැ ඉතින් මාර ඉන්කන්වීනියන්ස් එකක් ඉතින් අතනවා මම දවස්සේ ආයෙත් ඔස්ට්‍රේලියා යන්න ඕනේ ඇනවුස්මන්ට් එකක් තිබුණේ නැහැ ඔව් මේවා හරි අසාධාරණ වැඩනේ ඔව් අසාධාරණ වැඩ ඉන්කන්වීනියන්ස් අඩුම ගානේ මොකක් හරි මේ ඇනවුස්මන්ට් එකක් තිබුණා නම් ඉතින් දන්නේ කතා කරලා මේ මේ කොහෙන්ද ආවේ ඔස්ට්‍රේලියා ඔස්ට්‍රේලියා ඉඳලා දැන් මේකටම ආවේ ආ නෑ නෑ මේකට නෙවෙයි බට් මේ මම තර්ස්ඩේ ෆ්ලයිට් එක දිනවා මම ඒකට මේ මගේ පාස්පෝර්ට් එක්ස්ටෙන්ඩ් කරගන්න උනා තිබ්බදී බැරි වේවි දැන් අද කරගන්නේ කොහොමද ඒක හරියට ආ වෙන්ස්ඩේ ආරිනවා කිව්වා මම හිතන්නේ මා රෂ් ගත්තී ඒ බට් නොට් ෂුවර් හරි අසාධාරණයි වැඩේ අපි අසාධාරණයි කියන්නේ සම්පූර්ණ අසාධාරණයි මම අපි දැන් අත්තන්නේ දැන් ආයෙ දැන් බණ්ඩ අද ඇවිල්ලා දැන් ආයෙ දවසක් ආයෙන්න එපේ ඔව් අපි මේ තේරෙම වැඩකට ඉස්සරේ මහා කරගෙන පාඩු කරගෙන ඇවිල්ලා රස්තියාදුවේ යනවා ඉතින් පිළිවෙලක් නැහැ ඉතින් මිනිස්සු දුප්පත් නිලයට තමයි කොහෙන් ගියත් වදින්නේ ඔව් හරි අසාධාරණයි අසාධාරණයි ඉතින් එදා වෙල හොයන් කඩ මිනිස්සුත් එනවනේ ඔව් ඉතින් ණයට හොයාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මුළු දවසම ඉඳන්
මෙයා කරගෙන ඇවිල්ල මේ කරගන්න දැන් මමත් මේ ලොකු හදිසියකට ආවේ කරගන්න විදිහක් නැහැ මේක එනගහන අනේ මන්ද අපිට එක පැත්තකට වා කියන්න බෑ ඒගොල්ලෝ සාධාරණද මේගොල්ලෝ සාධාරණද කොයි පැත්ත අසාධාරණද කියලා මේ හිතා ගන්න බෑ රජේ වැරදිද නැත්නම් මිනිසුන්ගේ වැරදිද මොනවද කියලා දන්නේ නැහැ කොහෙන් ගියත් ඉතින් නැති බැරි වින්න හරිය තමයි පාරවදින්නේ අද වහලනේ ඔව් එනනේ ඉන්න බලු මොනාගෙන වැඩ වර්ධනයක් කියලා දැන් අපි බවුනියම ඉඳන් ආවේ දැන් ඔව් ටිකක් වල මොනාද වෙන්නේ කියලා ඔව් මොකද මේ මේ අද වැඩේ කරගෙන ඉන්නේ ආ ඔගොල්ලෝ ඔයාලා ආණ්ඩුවට කඩ යන්නේ අපි දැන් ඔයාලා ආණ්ඩුවට කඩ යන්න කරගෙන කරගෙන එනවා කොහෙන්ද ආවේ හා අයින්ට වෙයි නයින්ට නෝ හැප්පි මොකද මේකලු කියන්නේ දවස් දෙකක් වාලලු තියෙන්නේ ඉතින් මොනව කරන්නද අපි වාලා තියෙන්නේ අපිට දැන් රට යන්න විදියක් නැ අදිසියකට මුකුත් කරගන්න බැරි වෙලා ඉන්නේ සාධාරණනේ මේ මේ කියා කියාද කොහෙන්ද ආවේ අපි වැල්ලම් පිටියේ ඉඳලා ආවේ එහෙමද ආයි කස්තිය දුනේ ඔව් ආයිත් ගිනා ආයිත් බදා දෙන්න ඕනේ හැමදාම රස්තාදි වෙන්න බෑනේ අපිට අපි මීගොමී නම් මොකද මීගොමී ඉඳන් ලයිසන් එක හදාගන්න මේ ඩෙන්ටි අලුත් කරගන්න. අත වහලලු ආයේ බදා දෙන්න. දෙදන්නේ රස්තිය ආදුර. එන්න රුපියල් 1000ක් ඉර යනවා එන්න එන්න. එන ගහන වැඩේ. ඔව්. එක්ක දැනින් දෙන්න ඕන. හුත් නැහැ. මොකද වුනේ මේ මේගොල්ලෝ දෙන්නත් මොකද? ඉතින් මේකනේ මේ ආවේ මේ දැන් මාස 5ක් විතර වෙනවා ඇවිල්ලා මේ මාස 5ක් විතර වෙනවා මේ අපි પાස්පෝර්ට් බාර දීලා මේ ආවේ හදිසියේ යන්න උඹලා නිසා ගන්න. ඉතින් මද වහලානේ දුර ඉඳලා ආවේ. ඔව්. ඒකයි. හරි අසාධාරණයි. අසාධාරණයි තමයි ඉතින් මේක. අපි ඉතින් ගොඩක් දුර ඉඳලා දෙන්නේ. මොකද මේක වැඩේ හරි කරයිද පස්සේ? අනේ මන් දන්නේ. වැඩේ මේ 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 දවස් කීයක් ඇයිද ආයි වැඩේ කරලා දෙන්න? ඒක තමයි දැන් මාස 5ක් ඉස්සර දැනට ගිහින් තියෙනවා. ඔව්. ඉතින් ඉඳලා මේ අපිට වමනා නිසා හදිස්ස නිසා ආ මේ යන්න හදිස්ස නිසා ආවේ. මොකද අම්ම? ගියේ නැතිත් මං ආවා ඉදින් කාඩ් බාර දෙන්න. මොකද? ඉදින් කාඩ් බාර දෙන්න. ඔව්. ගියේ නැතිත් ආවා. ගියේ නැතිත් ආවා. ඔව්. දැන් මේ සතියත් ආවා. දැන් පිටේ කියලා මම මෙව බාර ගන්න යන්නේ. ඔව්. ඒක බාර දීලා යන්න කියලා ආවේ. කොහෙන්ද ආවේ අම්මේ? අපි දිගනිලා ගන්න. මං ගියේ නැති තැවිලා වාර මේවා කරව බාර දුන්නේ නැහැ. දැන් මොකද කරන්න පුළුවන් කියන්නේ? අර මහත්තුරු මොකද කිව්වේ? රස්තිය දුවනේ. ඔව් නේ. මොකද කරන්න කියන්නේ? ඒකේ පියවරක් ගන්න බැරි. ඔව්. බලන්න අර මහත්තුරුන්ට උන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. බලන්න හරි අසාධාරණයිනේ. ඔව් නේ. මට කොච්චර පාවෙනවා කද්ද. හල්ලි වා ගන්න තමාරු එන්න. හල්ලි වා ගන්න තමාරු නෙන්න. ඒකයි වෙන නම් මොනවා නැහැ අපි පුළුවන් හැටියට සයිරෝය දෙන්නවා ගේසුමානෙත් එකවා මම තසනිප කරේ තමයි ඉතින් පවුන් කියලා අපි මෙයාව එක්ක එනවා. දැන් මේක අපි කියලා අපිට ප්‍රශ්නද? අපි දෙනියා ඉඳලා ඉන්නේ. ඒකෝ අපිට කලින් හරි දෙනුන් දෙන්න ඕන මේ වගේ මේ ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා.
එහෙම දෙයක් කිව්වේ නෑ මොකුත්. දැන් මේ වගේ දවස් දෙකක්ම වස්තේ ආදී. දැන් ආයෙ දැන් බදාදා වෙනකම් කෙන දෙයක් බහැ කියලා කියනවා. දැන් හරිම අසාධාරණයක් තනින් මේක බලන කොච්චර වීදමක් කරගෙන අපි දැන් කොච්චර දුර ගමනක් ඉඳලා එනවද? මේක මොකක් කරේ සාමාන්‍යයක් වෙන්නේ නැහැ. මේ මම ජරාම වැඩනේ. ඔව් ජරාම වැඩනේ මම මේ වගේ පඩිත් ගන්නවා. ආයෙමද? ඔව් පඩිත් තරගන්නේ මේ ඉන්නේ ස්ට්‍රයික් කරනවා. ඔව් ස්ට්‍රයික් කරනවා. එන ගාන වැඩ. එන ගාන ඒගොල්ලෝ පඩිත් තරගන ස්ට්‍රයික් කරනවා. මේකට තමයි මොකක් හරි පිළිවෙලක් ගන්න ඕනේ මේක. ලීමක් ගන්න කියන්නේ ජිබ්සිර ගෑමලිය. ඒ වහලා ග්‍රාලා මිල් ගාලා මිගාවට ගම් ග්‍රාම්ස් එක ගාලා ලීමක් ගන්න කියන්නේ. ඒකෙන් මේකට මොනවරි ගන්න ඕනේ සර්. ඔව්. ඔය නන්ද ආවේ? මොරණේ ඉඳා. හා. මොනවද කරන්නේ? මොනවා කරගන්න? પાස්පෝට් එක හදාගන්න තමයි ආවේ. අපි පාන්දර 4:00 ගාන ඉඳන් මෙතන. වැසේ තෙමීගෙන බොඩි ඇත් වඩාගෙන වයසක මිනිස්සු එහෙම ඉන්නව මෙහෙම කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. කලින් එක්ක කියන්න ඕනේ එහෙම කිව්වේ නැහැ නේද ඊට පස්සේ එන්න අපිට. ඔස්තියා දුවනේ. ඔව්. ගියදානු කරගෙන ඇවිල්ලා. ඔව් අපි නිවාඩු දාලා රස්සාවල. ඉතින් එහෙම කරන්න ඕ. එහෙම කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්. මේගොල්ලෝ මොකද කියන්නේ? කවුරුත් ඇවිල්ලා නැහැලු. ඔය බබාගේ પાස්පෝර්ට් එක බලන්න තමයි ආවේ. බබාගේ પાස්පෝර්ට් එක ලෑස්තිද කියලා බලන්න ආවේ. අද කවුරුත් නැහැ කියලා දවස් 3කට පස්සේ තමයි එනවා කියලා කියන්නේ. දැන් අපි පස්සේ ආදුවනේ. ඔව්. ආයෙත් තව දවසක එන්නවා. එහෙම කරන්නේ කියලා මොකවද අහන්නේ? ඒක ඉතින් මේගොල්ලෝ ගෙන ඉතුරුම ලොකු කිරිමත් තියෙන පොඩි බබෙකුත් උස්සගෙන ඇවිල්ලා මෙතන රස්තියාදු වෙන්න වෙනවා කියන එක මේ කියන මට විතරක් නෙමෙයි මෙතන ගොඩක් කට්ටිය ඉන්නවනේ එක එක පැති වලින් ආපු. එතකොට හැමෝම අද දවස මේ මිනිස්සු ඉවරයි. සමහර අය රස්සාවල් වලින් නිවාඩු දාලා එන්නේමත් තියෙනවනේ. හරිම සාධාරණයිනේ. හරිම සාධාරණ. ඔය දන්නා වේ? මම නම් බණ්ඩාරගම. බණ්ඩාරගම ඉඳන්. ඒඳන් මීඳන් කරගෙන තමයි. මොකද වැඩේ මේ අද කරන්නේ? බාඩු මේ කට්ටිය මේ ස්විස්සර්ලන්තෙන් ඉඳලා ඇවිල්ලා. මේ කට්ටිය මේ ඩුවල් සිටිසන් එකට ඇප්ලයි කරලා මම මේ යාපනයේ ඉඳලා ඇවිල්ලා කියලා රස්තිය දෙලා යනවා. අද හරි මසාදරන වැඩි. මේගොල්ලෝ මේ පඩිත් ගන්නවා මේ ඔව් ඔක්කොම කරගන්න. ඒක දැනුවත් කර මම හිතන්නේ යාපනයේ කට්ටිය දැනුවත් කියලා. ගොඩක් කට්ටිය ඇවිල්ලා ආපහු යනවා. ආ. තා සිකුරද අපි ආවා ආපහු මොකද එහෙම එකක් කිව්වේ නැහැ අපිට. මේ කට්ටිය මේ ස්විස්සර්ලන්තෙන් ඉඳලා ඇවිල්ලා කියලා මේ පොඩි කට්ටියත් එක්ක. හරි මසාදරන. කතා කරලා මේගොල්ලෝ. ඔව්. Thank you.